රජතුමා සමාජ යහපත හා සහකම්පණය කියන ආකල්පයේ ඉඳගෙන ලියපු කෘතියක් කියලායි මේක හොඳටම පේන්නේ. මේ කියවීමේදී මෙතන තියෙනවා අපි කියන සමාජ විචාරයක් කියලා මගේ අදහස. මම එහෙම කියන්නේ මූලික මූලාශ්‍ර පරිහරණයට අමතරව අපි දන්න එක කාරණයක් තමයි විදේශගත වෙච්ච එහි ජීවත් වෙච්ච ගොඩක් අයට අපි ගැන දුක හිතෙනවා. අපි ගැන කියලා කිව්වොත් ලංකාවේ ඉන්න අය. ඒතකොට මේකත් මම හිතන්නේ යන්නේ ලාංකිකයන් පිළිබඳව ඇතිවෙච්ච සහකම්පණය මගින් රචිත කෘතියක්ද කියලා හිතෙන තරමට සමහර ප්‍රමාණවලට චිත්ත වේගමේ මැදිහත් වීමකුත් මේකේ තියෙනවා රැෂනල් එකත් එක්කම. ඒතර බුද්ධිමේ මැදිහත් වීම එක්කම චිත්ත වේගීමේ මැදිහත් වීමක් මේ කෘතිය ඇතුලේ තියෙනවා කියලා මට පැහැදිලි වෙනවා මගේ කියවීමට අනුව. එතකොට මම මේ කෘතියේ තියෙන කරුණු වලට අමතරව කරුණු දෙකක් එකතු කරන්න කැමතියි. මම මුලින්ම අතු කරා මේ සම්ප්‍රදාය හා නීති අතර ගැටුම අපිට විසඳ ගන්න ලේසි නෑ. දැන් ගල්කන්දේ හාමුදුරුවෝ අපේ යකන්දාල මහත්තයාට කවුරුත් දින විසඳ ගන්න ඕනේ කියලා. හැබැයි විසඳ ගන්න පුළුවන් ව්‍යුහයක නෙවෙයි අපි ඉන්නේ ලේසියෙන්. මම එක කතාවක් කියන්නම්. අපේ සූත්‍රයක තියෙනවා හාමුදුරුවරුන්ට හාමුදුරුව රජයට යටත් වෙන්න ඕනේ කියලා අනුජානම් බික්කවේ රාජානම් අනුවත්තුතුන් කියලා කතාවක් අපි හරි ප්‍රසිද්ධියෙන් එක කියනවා. හාමුදුරුවරු රජයට යටත් වෙන්න ඕනේ. ඒක තමයි මූලික සම්ප්‍රදාය. අපේ විජේදාස රජරතන අත්තන්තෙත ඉන්නවා. එතකොට මේකේ අටුවාවේ සම්ප්‍රදාය අපේ තායකක් තියෙන අනුජානම් බික්කවේ ධම්මිකානම් රාජානම් අනුවත්තුතුන්. හාමුදුරුව යටත් වෙන්න ඕනේ ධාර්මික පාලකයන්ට හෝ ධාර්මික පාලනයට විතරයි. ඒක කවද කියන්නේ? අනුරාධපුරේ අටුවාවේ. එතන මම වික්ෂුවක් ද නියෝජනය කරන්න ඕනේ සූත්‍රයේ කියන පාලකයන්ට. ඒ විදිහට යටත් වෙනවා කියන එකටද සම්ප්‍රදායත් අනුමත ගන්න ධාර්මිකත්වයේ තුල ශිෂ්ටත්වයේ තුල පාලනයක් තුල. එතන මම කියන්නේ බලය සම්බන්ධ සාකච්ඡාවේදී අපිට තියෙනවා ශාස්ත්‍රීයවම ගැටෙන තැනක්. එකක් තියෙන මූලික ටෙක්ස්ට් එකේ එතනින් මෙහාට එද්දී තියෙනවා තවත් එකක්. එතකොට යකන්දවල මහත්තයාරන් තියෙන මම හිතන්නේ මූලික සම්ප්‍රදාය. සූත්‍රයේ හා විනයේ තියෙන ආරස්ඨංග මාර්ගයේ තියෙන මතු කළ පෙන්නන ශිෂ්ටත්වයේ සම්බන්ධ පණිවිඩය මතු කරන්න ඕනේ කියලා. ඒකට තමයි මම හැම දිනාටම කියන කැමති හාමුදුරුවරු පිළිබඳව හාමුදුරුවන්ගේ දේශපාලන යෙදවීම පිළිබඳ විවිධත්වයක් මතුවෙන හේතුව ඇත්තටම පෞද්ගලික තීරණම නෙවෙයි. මේක අපිට ගෙනාවු සම්ප්‍රදාය තුලත් තියෙනවා මේකට බුද්ධිමය සංවාදයක් මතු කරපු කාරණයක්. ඒකත් එක්කත් අපි යම් අරගලයක් ගන්න. එතකොට ධාර්මිකත්වයේ තුල එන්න ඕනේද නැද්ද කියන කාරණේ තමයි තියෙන්නේ. එතකොට කාට හරි පුළුවන් නම් තීරණය කරන හරි හාමුදුරුවරු ප්‍රධාන සම්ප්‍රදායට යන්න අඩු දෙවෙනි සම්ප්‍රදායට එන්න එපා කියලා. එහෙනම් අපිට පුළුවන්කම තියෙන නැවත සංවාදයක් කළ මේක කරන්න. එතකොට හැබැයි අටුව මේකේ තියෙන පොතේ තව එක කරුණක් මම කියන්නම්. අටුවාවට අමතරව සූත්‍රයේ තියෙන යකන්දල මහත්තයක මම මේ වැඩියෙන් මතු කරේ හඳුරු ශාස්ත්‍රීය කරුණ නෙවෙයි කියලා. එක පැත්තකින් හරි ඒක. අරියටඟ මගේ මම මේ ශාස්ත්‍රීයව හා ධර්මයේ තියෙන කරුණක් කියන්නම්. මහත්තයා පාවිච්චි කරපු සූත්‍ර විශේෂයෙන් නම් කරලා නැහැ. මට හම්බුණා සමාධිය පිළිබඳව හා සතිය පිළිබඳ පියවර හතක් කියලා අවසාන මේ පොතේ කියලා තියෙනවා. මම මතු කරන්න කැමති එක කරුණක් මෙන්න මේකද තියෙන. ඒ කරුණ තමයි දැන් මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මහා චත්තාරීසක සූත්‍රය. මේ සූත්‍රයේ තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ දෙකට බෙදලා. එකක් තියෙන ලෞකික පාර අනිත් එක තමයි නිබ්බාන පාර. එතකොට නිවනට යන විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගය එක විදිහකට වඩන්නත් පුළුවන් අපිට. අපි ජීවත් වෙනකොට ලෞකික ජීවිතයේ තුළ තවත් විදිහක වඩන්නත් පුළුවන්. ලෞකික ජීවිතයේ වඩන ආර්ය අෂ්ටාංග මාර්ගයට අපි කියනවා සාසව පුඤ්ඤ භාගිය උපදිවේපක්කා. එතකොට කියන්නේ කෙලෙස් සහිතව ජීවත් වෙන මිනිසුන් පින් වැඩෙන විදිහ ජීවත් වෙමින් කෙලෙසපින් දෙකම එක වඩන ආරස්ඨාංග මාර්ගයක් තියෙනවා. මම හිතන්නේ යකන්දාල මහත්තයාගේ ගමන තමයි එතකොට අරිය අනාසව නිබ්බාන මග්ගංගා කියන එකට වඩා නිවනත් එක්ක සම්බන්ධ ආරස්ඨාංග මාර්ගය නෙවෙයි. එතන මෙහා තියෙන අපේ සමාජයේ ශිෂ්ටත්වයේ පිළිබඳ පණිවිඩය මතු කිරීම සඳහා ආරස්ඨාංග මාර්ගය පාවිච්චි කරනවා. මේකෙදි හැබැයි මම එක කරුණක් තව මතු කරවතින් මේ අරියටඟ මගේ තියෙන සම්මා දිට්ඨිය අපි මහත්තයා මතු කළ තියෙනට වඩා තවත් ක්‍රමයක් අපි ප්‍රසිද්ධ විදිහට අහලා තියෙනවා කරණීයමෙත සූත්‍රයේදී. අපි ඒක අහලා තියෙන්නේ සීලවා දස්සන සම්පන්නා කියලා අපි තියෙනවා. අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නා. දිට්ඨියකට වඩා බුදුදහමේ තියෙන්නේ දස්සන සම්පatti. එතකොට අරියටඟ මගේ තියෙන සම්මා දිට්ඨිය කියන එක දෘෂ්ටියක් විදියට නෙවෙයි දැක්මක් විදියට මතු කරන්න පුළුවන් නම් ඒ දැක්ම තුලින් තමයි මේ අපි සාකච්ඡා කරන ශිෂ්ටත්වයේ මතු කරන්න පුළුවන්කම තියෙන්නේ මගේ අදහස මේ පොතේ කියවීමේ හැටියට. යකන්දාවල මැතිතුමා ඉදිරිපත් කරන්න යන පොතේ අර්ථාන්විතය ගත්තට පස්සේ බෞද්ධ ධර්මාචාර්ය සමර්ථ වුණු මටත් මම ඒ විභාගය ලියන්නට දසරාජ ධර්මයත්
දස බණතත් එකට එකතු වෙලා ලියන්න උත්සාහ කර කාලයේදී පොලිස් නිලධාරියෙක් වශයෙන් අපට ධම්මෝ හවේ රක්කති ධම්මචාරින් කියලා ආමන්ත්‍රණය කරමින් බෞද්ධයෙක් වශයෙන් බෞද්ධයෙක් යනු සෑම ආගමකටම එක වගේ ගරු කරන කෙනෙක් බුදුන් වහන්සේගේ ධර්මය දේශනා කරේ සියලු සත්වයන්ට. සියලු සත්වයන් කියන්නේ සෑම ආගමක්ම. එහෙමනම් යකන්දාවල මහත්තයා දැන් කුමන කාරණයක් හෝ නිසා කැනඩාවේ ජීවත් වුණත් එහෙ ජීවත් වෙන සමාජගතයේ අපි කාටත් ජීවත් වෙන්නට පුළුවන් ආකාරය එහි ඉන්නේ මිනිස්සු ඒකසෛලික නොවන බහුසෛලික මිනිස්සු ඇමීබාවකින් පටන් ගත්තම බහුසෛලික රයිනෝසෝරස් දක්වා ගියත් මිනිසා කියන්නේ මානසින් උතුම් වූ මිනිසෙක්. එහෙමනම් මානසින් උතුම් වූ මිනිසෙක් ශ්‍රී ලංකාවේ සිට කැනඩාවේ ඉඳගෙන නැවතත් ශ්‍රී ලංකාවට බලලා අපි කාටත් ජීවත් වෙන්නට යම් කිසි දෙයක් කියන්නට උත්සාහ කරනවා නම් ප්‍රශංසනීයයි. මාගේ අර්ථ ගැන්වීම ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් තත් වඩා මගේ පෞද්ගලිකත්වයට මුල් තැන දෙමින් කටයුතු කරනවා. මටත් වඩා දක්ෂයන් සහ දැනුම් සම්භාරයක් ඇති නීතියේ දැනුම ඇති පොලිස් ක්‍රියාකාරකම්වල හෙබි හොඳ බලවත් දක්ෂ පොලිස් බලකායක් ශ්‍රී ලංකාවේ තිබෙනවා. අර්ථාන්විතව දැනුම් තේරුම් එක තවදුරටත් වචනයක් මම ඉස්සරහට ගියොතින් යකන්දාවල මහත්මයා උත්සාහ කරන්නේ බුදුන් වහන්සේ දේශනා කර දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍යයෙන් නිවන් දකින්නට යන අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොහොමද කටයුතු කරලා කැනඩාවේ තියෙන සමාජගතය තුල අපේ තියෙන සම්පින්නණය කොහොමද කටයුතු කරන්න කියලා. හැබැයි ඒක ගැන කියන්නට කලින් ඒ මහත්යාගේ පොතේ සඳහන් කරලා තියෙන කරුණු කාරණාත් එක්ක අපි කාටත් එකට එකතු වෙන්නට පුළුවන් නම් පළමු අපි බෞද්ධයෙක් යනු කවුද බෞද්ධයෙක් වෙන්නේ කොහොමද කියලා බුදුන් වහන්සේගේ දේශනය ගොඩක් බැරෑරු ගොඩක් කරුණු කාරණා වලට යන්න කලින් පන්සිල් පද පහත් එක ජීවත් වෙන්නට පුළුවන් නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එක්ක කටයුතු කරන්නට හැකි වේ. නීතිය ක්‍රියාත්මක කිරීමේදී සොරකම කියන එක අර්ථ ගන්නවල තියෙනවා. චංචල දේපලක් සාමීත්‍යෙන් කැමැත්ත නොමැතිව වංගසිතින් ඉවත් කර ගැනීමේදී අධිකරණයට කරුණායමේදී ඉන්ටෙන්ෂන් එකත් එක්ක කටයුතු කරන්නට. එහෙනම් මේ මහත්මයා උත්සාහ කරන්නේ ලංකාවේ ඉන්න අපිට කැනඩාවේ ඉන්න ඔහුට එක්තරා විදියක සම්භාවිතාවකින් සම්බන්ධ කරගන්නට අර්ථය වෙන්නේ බුදුන් වහන්සේ දේශනා කරේ නිවන් සම්පත්තිය ලබා ගන්නට නම් ජීවත් වෙන අපි නිවන් සම්පත සඳහා ගත කරන්නට කෙලස කළ හැකිද යන්නයි. ඉතින් ඒ தত্ত্বය තවදුරටත් ප්‍රාගුණ්‍ය කරගන්නට පොත කියවුවොත් හොඳයි. මම ආයාචනයක් කරන එතුමාට පුළුවන් නම් සිංහල සහ දෙමළෙනුත් ඒ පොත පරිශීලනය කරන අයගේ දැනුමට යොදන්නට කියලා. A beacon for hope. දැන් මේ කතාව තුළ මම එතුමාව යම් යම් විදිහකින් පැහැදිලි කිරීම මම ඔහු වෙනුවෙන් කරන්න අනවශ්‍යයි. නමුත් ඒ කියන ඒ උද්ෘතයෙන්ම තේරෙනවා මේ ප්‍රදීපයක් බලාපොරොත්තුවක් සඳහා. ඒ කියන්නේ එතුමාට තියෙනවා බලාපොරොත්තුවක්. ඒක ධනාත්මකයි. අපි එතනින් කතාව පටන් ගමු. එතකොට මම මේ කියුවේ මේකේ ඒ මුල් ඒ ප්‍රස්තාවනාව පමණයි. ඒකේ තියෙන මොකද්ද? I watched a Sri Lankan film when I was a young adolescent that hit me like nothing else in my life. ඒක නත් කියන්න ඕනේ. ඔහුගේ ජීවිතේ වෙනස් කරේ චිත්‍රපටයක් නිසා. නළුවෙක් එහෙම නැත්නම් කලාකරුවෙක් චිත්‍රපට ලෝකයේ සිටින. ඒක ගැන මට පොඩි ආඩම්බරයක් ඇති වෙනවා. It depicted the story of a judge. And from that day onwards, forward, it became
became my dream to become a judge myself. It was the second film that I had ever seen in my life, and though unreasonable and ridiculous as it seemed, සාමාන්‍යයෙන් ඕක තමයි දින එකම ප්‍රශ්න සිංහල සිනමාවේ. I knew that that was my calling. I found a way to be a judge, but did not find the way to instill justice. I was searching for justice in every nook and cranny of Sri Lankan justice system. My goal was to find a way to seek justice for the people, and sadly, I could not find that in the country I call home. Finally, however, I found it in Canada, my second home. ඒක කන තමයි මගේ කනගාටුව තියෙන්නේ. පළවෙනි ගෙදර ඉඳන් තමන්ගේ දෙවන තැනට අත් වුණාම කැනඩාව. ඒක නම් මට පොඩි දුකක් ඇති වෙනවා මොකද ඒක අපේ ශ්‍රී ලාංකික විද්වතුන්ට වෙන දෙයක් මේ බුද්ධි ගලණය. ඒ කියන්නේ කොහොම වුණත් එතුමාට තියෙන මේ එම්පතියක නිසා මේ අපේ ජීවිත පිළිබඳ තියෙන අවබෝධය නිසා ඇතිවෙච්ච ඒ කනගාටුව සහ ඒ පිළිබඳව අප පිළිබඳව ඇතිවෙච්ච දුක නිසා මේ කෘතිය ලියන්නට පෙළඹෙනවා මේ රටේ කිසියම් වෙනසක් ඇති කරගන්නට අවශ්‍යතාවය නිසා. දැන් අපි බලමු මේ චතුරාර්ය සත්‍ය පදනම් කරගෙන මේ කෘතිය ලියනකොට හේතු වෙන්නේ පළවෙනිම කාරණය මේ දුක කියන එක. බුදුන් වහන්සේ දුක පිළිබඳව පදනම් කරගත් ධර්මයක් දේශනා කරනකොට ඒකට හේතුනේ ඇයි මේ දුක කියන එක අපි හඳුනන්නේ නැති නිසා. අපි මේ ජීවත් වෙන්නේ දුකකින්. අපි මේ ජීවත් වෙන ලෝකය දුකක් කියලා අපි හඳුනන්නේ නැති නිසා. අපේ රටෙත් ඒකයි. මේ රටේ තියෙන දුක මිනිස්සු අදටත් හඳුනන්නේ නැහැ. මිනිස්සු දුක කියලා දැනුණාම ඒකට සොයා යන්නේ සතුට. ඔය දුක සතුට දෙක අතර යන ගමනක් මිසක් මේ දුක සතුට අරුණාම මේ දුක දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගයේ මේ තුන පිළිබඳව අවබෝධයක් නැහැ. අන්න ඒකයි මේ පොතේ පදනම. ඒ දුකෙන් පස්සේ තියෙන කොටස් තුනට අනුගත වෙලා එතනින් එහාට මේක නැති කරගන්නට අවශ්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය සඳහා පදනම කුමක්ද කියන එක සොයා යන ගමනක් තමයි මම හිතන්නේ මේ පොත තුල තියෙන්නේ. අපි නොදන්න කාරණා අපි දන්න කාරණා එක බලනකොට අපි නොදන්න කාරණා බොහෝ විට අපිට දැනගන්නට පුළුවන් මේ සමාජයේ. නමුත් අපි කොතරම් සමාජයේ අද අපේ මේ ශ්‍රී ලාංකික සමාජයේ අපි හිටියත් මේ අධිකරණ පද්ධතිය ගැන අපි කතා කරත් මේ ව්‍යවස්ථාවල් ගැන කතා කරත් අපි ඒවල තියෙන සංගවිච්ච දේවල් එහෙම නැත්නම් මේවල අඩු වෙච්ච දේවල් අපි ගෝචර වෙන්නේ නැහැ කවුරු හරි කෙනෙක් හරියට කතා කරනකම්. එතකොට මේ යකන්දාවල මහත්මයා ලංකාවෙන් යන්නේ තමන්ගේ නීති තුල ලැබුච්ච නීති පද්ධතිය තුල ලැබිච්ච අත්දැකීම් අරගෙන මේ තමන්ගේ ඒ යුක්තිය පස්සේ දළුවට ඒ යුක්තිය කියන දේ සඳහා වූ පසුබිම ගොඩනගෙන ඒ අවබෝධය මිනිස්සු දරා තේරුම් ගැනීම සහ එහෙම නැත්නම් සිත තුළට ඇතුල් කිරීම පවත්වාගෙන යන්නට බැරි නිසා මිනිස්සුන්ට නීතිය ගැන හැඟීමක් නැති නිසා. නමුත් ඒකට හේතුවක් හැටියට එතුමා හොයාගෙන තියෙන්නේ ඒ නීතිය පවත්වාගෙන යන්නට බැරි ඒ නීතිය රැක ගැනීමට අවශ්‍ය ප්‍රධාන සාධකයක් මේ පද්ධතිය තුළ
අනුගත කරලා නැති වීමයි. ඒක තමයි ඔහු සඳහන් කරන්නේ conflict of interest කියන එක. එහෙම නැත්නම් අපි ගත්තොත් සබඳියා ගැටුම, එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් අභිරුචිය අතර ඇති ගැටුම. අභිරුචිය අතර ඇති ගැටුම, නැත්නම් සබඳියා ගැටුම ඇති වෙන්නේ කෙනෙක් පෞද්ගලිකව තියෙන අවශ්‍යතාවය, එහෙම නැත්නම් කැමැත්ත, සහ පොදුවේ තියෙන මිනිසුන්ගේ කැමැත්ත සහ පිළිබඳව අතර ඇති ගැටුම. ඇත්තෙන්ම පෞද්ගලිකව තමන්ට තියෙන අවශ්‍යතාවල් එක්ක බලනකොට ඒක බොහෝ විට ආත්මార్థකාමී බවට දෙයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අද සමාජයේ අපි මේ නීති පද්ධතිය තුළ ඉඩ ඇරලා තියෙනවා මේ පොදු අයිතිය, එහෙම නැත්නම් පොදු අවශ්‍යතාවය සඳහා වූ ඒ නීති පද්ධතිය සකස් කිරීමේ පසුබිම අපි මග අරගෙන තියෙනවා. ඒ නිසා ਉਹ දක්වනවා මේ හේතු නිසා දේශපාලකයෙක්ට ඕන විදිහකට තමන්ට හිතේ හැටියට ඕන දේවල් කරගෙන ඒක සාධාරණීකරණය කරන්න පු පසුබිමක තමන්ගේ ඒ ජීවිත ගත කරන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ වෘත්තිය යොදවන්න පුළුවන්. මෙන්න මේකට අවශ්‍ය ඒ වැට බැඳීමක් කිරීම සඳහා ඔහු ඒ කරුණු ගුණගෙන කියන තිබෙනවා මේ conflict of interest කියන ඒ අවශ්‍යතාවය තේරුම් අරගෙන ඒ සඳහා වැට බැඳින ඒ නීති පද්ධතියක් හදාගන්න. අත්‍යවම අපි බැලුවොත් අද මේ අපි කතා කරන ප්‍රජාතන්ත්‍රවාදී ඒ view එක තුළ අපි දැන් දකිනවා ව්‍යවස්ථාදායක විධායක අධිකරණය සහ මීඩියා. එතකොට මම හිතනවා මෙච්චර වෙනස් කරනවා නම් තවත් වෙනසක් කරන්න පුළුවන් මේ පෙළ ගැස්වීම තුළ. මනුෂ්‍ය ප්‍රජාව යම් මාවතකට ඇදලා දාන්න ප්‍රධානතම වෙන්නේ ධර්මයයි. මනුෂ්‍යයන් සංහතිය පැවැත්ම ඉදිරියට ගෙන යන්නට පුළුවන් හොඳම සාධකය ධර්මයයි. ඒ බෞද්ධ දර්ශනයයි. එහෙමනම් අපි ඒක පැත්තකින් තියලා ඊළඟට ගත්තොත් විවස්ථාදායක අපි උඩින් තියනවද? විධායක ඊට යටින් තියනවද? අධිකරණය ඊට යටින් තියනවද? මොකද මේ අධිකරණයෙන් තමයි මං හිතන්නේ මේ සියලුම දේවල් රැකගන්නේ. එහෙමනම් මං හිතනවා අධිකරණය උඩින්ම තියාගන්න අපිට හම්බුනොත් මේ සියලුම දේවල් යටින් යටිපෙළ ඉතාමත් හොඳ තත්වයකට පවත්වාගෙන යන්නට පුළුවන්. ඒ කියන්නේ පසුබිමක් ගොඩනගයි කියලා. අපි පෘථග්ජන මිනිස්සු විදිහට අපි ගාව ආසාවන් කොටස් තුනකට බෙදලා තියෙනවා. එක ආසාවක්, එහෙම නැත්නම් වමනාවක්, අවශ්‍යතාවයක් තමයි අපිට ස්වභාවිකව, ඒ වගේම අත්‍යවශ්‍යන අවශ්‍ය දේවල්. මොනවද? අපිට කෑම බීම අවශ්‍යයි. ඒ වගේම අපිට නිවසක් අවශ්‍යයි. ඒ වගේම අපිට පේතේත් අවශ්‍යයි. අපිට අධ්‍යාපනය අවශ්‍යයි. ඒව තමයි අපිට මූලිකම ආසාවල්, එහෙම නැත්නම් අවශ්‍යතාවල ඉඳන් අපි හඳුන්වන්නේ. දෙවනුව තව අවශ්‍යතාවයක් ආසාවක් තියෙනවා. ඒක තමයි ස්වභාවිකයි අපේ අවශ්‍යතාවය. නමුත් අත්‍යවශ්‍ය නැහැ. ඒකට මම උදාහරණයක් කිව්වොත් අපි කෑම අපිට අවශ්‍යයි. නමුත් අපිට හෝටලයකට ගිහිල්ලා කෑම කන්න අවශ්‍ය නැහැ. අපි හෝටලයකට ගිහිල්ලා කෑම කන්න පටන් ගත්ත තැන අපේ හැමදෙරේ අපේ සෆරින් එක පටන් ගන්නවා කියන එක තමයි මම දන්න විදිහට මට තේරෙන්නේ. ඒ කියන්නේ අපි කියනවා මම ඉස්සර නම් ගමේ වෙලේ ඇවිදලා දුවලා පැනලා වැඩ කරද්දී මට මේ ලෙඩ තිබුණේ නැහැ. හැබැයි මේ කොළඹට ඇවිල්ලා මම මේ ඉගෙනගෙන මම හොඳ තත්වයකට ආවට පස්සේ මම ශාරීරිකව මට වැඩ කරන්න වෙන්නේ නැහැ. එතකොට මට මේ ලෙඩ රෝග ඔක්කොම එනවා. කොලෙස්ටරෝල් කියනවා, ෂුගර් කියනවා, හැම ප්‍රශ්නෙම එනවා. අන්න එතනින් මම හිතන්නේ අපි සෆරින් එක අපි ස්ටාර්ට් කරනවා. මේ ජීවිතේ එක තැනක කියනවා දර්ශනයේ හැම වෙලාවෙම අපි හැමෝම මොකක් හරි ප්‍රශ්නකින් සෆර් කරනවා. මොකක් හරි ප්‍රශ්නකින් අපි පීඩා විඳිනවා. ඒක තමයි අපේ ජීවිත වෙනවා කියන්නේ. ඊළඟ කාරණේ තමයි තාපතම වැදගත්.
තව ආසාවක් එහෙම නැත්නම් අවශ්‍යතාවයක් තිබෙනවා හිස් සහ ප්‍රයෝජනයක් නැති මේ හිස් සහ ප්‍රයෝජනයක් නැති ආසාවන් අවශ්‍යතාවන් මේ සමාජයක් විසින් අපේ මනස තුලට කිඳා බසන දේවල් මොනවද බලය සහ ධනය මේ බලය සහ ධනය කියන්නේ මම හිතන්නේ බුද්ධ දර්ශනයේ හඳුන්වන්නේ ස්වාමීන් වහන්සේ ඒ වගේම දාර්ශනිකව හඳුන්වන්නේ ප්‍රයෝජනයක් නැති හිස් ආසාවන් හැබැයි තුන්වෙනි ලෝකයේ බොහෝ රටවල් වල අපි දකිනවා මේ ප්‍රයෝජනයක් නැති හිස් ආසාවන් වෙනුවෙන් පුජ්‍යල කණ්ඩායම් ගණනාවක් කටයුතු කරද්දී අර මා කලින් සඳහන් කර අන්දමට මූලික එහෙම නැත්නම් මූලික අවශ්‍යතාවයන් අධ්‍යාපනයේ ආහාර නිවාස පවා කැපකරන්න සිද්ධ වෙලා තියෙනවා අර සුළු කණ්ඩායමකගේ හිස් සහ ප්‍රයෝජනයක් නැති අවශ්‍යතාවයන් වෙනුවෙන් මං හිතන්නේ අන්න එතන තමයි අපි වරදගත් තැන. මේ බලය ධනය වෙනුවෙන් අපි ප්‍රතජන මිනිස් විදියට දඟලන්නේ මේ වතුරට පණින්න හදන මාළුවා වගේ. මාළුවෙක් ගොඩන ගත්තාම ඒ මාළුවාට වතුරට යනකම් ඉන්න ස්පාසාවක් නැහැ. ඒ වගේ තමයි අපිට ධනය බලය නැති වෙනකොට අනිවාර්යයෙන්ම අපිට මේ ධනය බලය ලබා ගත යුතුයි. එහෙම නැත්නම් අපිට සවයි වෙන්න බෑ. ඔන්න ඔක තමයි ජීවිතයේ යථාර්ථය.